රුසියාව සමග පවතින ගැටුම් නොතකා කළුමුහුද හරහා ටොන් මිලියන ගණනක් ධාන්‍ය අපනයනය කිරීමට යුක්රේනයට අවසර දීමේ කිවිසුමක් දීර්ඝ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කිය මැදිහත්වීමෙනුයි මෙම මාස දෙකක දිගුව සඳහා සාකච්ඡා පවත්වා ඇත්තේ. යුක්රේනයේ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය ආහාර හිඟය පිළිබඳ බියෙන් පසුගිය ජූලි මාසයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණා. රුසියාව සිය කෘෂිකාර්මිකාංශයට එරෙහිව පනවා ඇති සම්බාධක විවේචන නොතකා ගිවිසුම එතැන් සිට කිහිප වතාවක්ම අලුත් කරනු ලැබුවා. මේ අතර ගෝලීය අර්බුද රසක් මැද්දේ ලොව ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හතෙහිවත් G7 රටවල රාජ්‍යනායක සමුළුව අදින් ආරම්භ වෙනවා. මෙවර සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ හිරෝෂිමා නුවරදී. ජපානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලියෙහි සාමාජිකයින් වෙනවා. ලොව දළ දේශීය නිෂ්පාදනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ එම රටවල් වන අතර සාමාජික රටවලට අමතරව මෙවර සමුළුව සඳහා රටවල් 8කට ඇරයුම් කර තිබෙනවා. ඒ අනුව එම රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, කොමරොස් සහ කූක් දූපතයි. එමෙන්ම මෙවර සමුළුවේදී රුසියාව සහ චීනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබෙනවා.